හිසට සෙවන රූපමය වියමන. ණය සහ ඉතුරුම් යන සම්ප්‍රදාය වෙනස් කළ HDFC බැංකුව වැරදි මුදල් පරිහරණය විසින් ජනිත කළ සැබෑ ජනතා ප්‍රශ්න වෙත තම අවධානය යොමු කළා. ණයබරින් මිදී දිවිගෙවීම විසින් ඉපදුණු සතුට ඉග්නේෂස් මහතාගේ මුවින් නොපෙනෙන්නේද? මම ශ්‍රී ලංකාව රාජධානියේ ජයබාලු පරයන්ත වැඩ කරන්නේ. මම ගොඩක් ප්‍රශ්න වලින් ඉර වෙලා ඉන්න වෙලාවක අපේ තියෙන සෑම බැංකුවකට මම ගියා. ලෝන් එකක් කරගෙන මම ගිහින් වැඩ ටිකයි මේ ණය වෙලා තියෙන ඒ වැඩ ටික කොටසයි කරගන්න කියලා මට ඒ වෙලාවේ කිසිම බැංකුවකින් සල්ලි හැම බැංකුවෙම ගියා. මම සල්ලි දෙන්නම් කිව්වා. හැබැයි බලාපොරොත්තු වෙන ගාණක් නෙමෙයි මට දෙන්න ගන්න. මට යාළුවින් මාර්ගෙන් දැනගන්න ලැබුණා අයිට් පාර්ක් එකේම HDFC බැංකුව ගැන. පස්සේ මම ගිහිල්ලා ඒ බැංකුවට ගිහිල්ලා ඒක ඉන්න ඉතරීට මාත් එක්කම හම්බුණා. හම්බෙලා විස්තරේ කිව්වා. කිව්වන් පස්සේ ගෙම්ම HDFC බැංකුවෙන් ගෝ ආද ප්‍රේසිට් එකක් ගේන්න 1,20,000 දෙන්නම් කියලා. මට ඉතින් අර කරකෝලයක් ඇරියා වගේ. ඒ වගේ දෙයක් ඇත්තටම මේ හිතන්න බෑ. 1,20,000 පලාපොත්තු නැහැ 10ක්. පස්සේ ඉතින් කතා කරලා මට දවස් මං හිතන්නේ දවස් 14කින් වගේ. දවස් 14කින් වගේ මගේ වැඩේ මේ විදිහටම කරලා දුන්නා. ඊට පස්සේ මගේම වැඩ පොලේ මම යාළුවෝ මම හිතන්නේ මට ඇත්තටම මතක නැහැ කෑන කොටට මම ගිහලා බාර දීලා ඒ හැම කෙනෙකුට ඔය 14කින් දවස් 16න් වගේ සල්ලි අම්බුනේ. වරායි වැඩසටහනක් අපි කළා දැනුවත් කෙරුවා. තව පාරක් මං කිව්වා කරමු කියලා ඉවරලා මේ මොකද කරදරයක් නැතුව එතකොට අපකාරයෙන්ගේ ප්‍රශ්නයක් නැහැ. එතන ඉන්ෂුරන්ස් කරනවා. ඒකෙන් ඒ මොනාරි අපකාර නිකන් හරි මගේ ලෝන් එකට අස්සම් කරලා තියෙන හදිස්සිය මම නැතුවනොත් එහෙම අපකාරයෙන් ප්‍රශ්නකුත් නැහැ. මොකද ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඒකෙන්ද මම දන්න කියන හැම කෙනෙකුටම කියන්නේ ගිහිල්ලා මේ බැංකුව එක්ක එක්කව වෙන්න ඉක්මනටම ලෝන් එකක් ගන්නත් පුළුවන්. පොලියත් බොහොම සාධාරණ විදිහට යනවා. ඉතින් මම ඒ 120 ලෝන් එක අරගෙන මගේ තිබිච්ච ණය ප්‍රශ්න බේරගෙන සපුගස්කන්ධ මහබිම් මං ගියදුවා. මං එහෙ පදිංචි වෙලා හිටියේ HDFC බැංකුවෙන් මැනේජර් මාත්‍ය සම්පත් මාත්‍ය මට ගුවා. මම ළඟදී කතා කරලා ඒගොල්ලෝ දැන් 130ක් දෙන්න බලාපොරොත්තු වෙනවා ලෝන් එක වැඩි කරලා. ඒකින්ද මම දන්න හැම කෙනෙකුටම කියන්නේ මේ HDFC බැංකුව එක්ක ගනුදෙනු කරගෙන යන්න ඉස්සරහට.